ලංගම සභාපත්තුම ඇතුරු පාලන අධිකාරයට උපදෙස් දීලා තිබෙන්නේ. පොදු ප්‍රවාණයට අවීරයක් නොවන ආකාරයට ඕනෑම පිළිගත්ත දේශපාලන පක්ෂයක් හෝ වෘත්තීය සමිති හෝ අනිත් පාර්ශ්ව විසින් මුදල් ගෙව්වට පස්සේ බස් රථ නිකුත් කරන්නට. කිසිම ආයතනයකට හෝ සංවිධානයකට මුදල් ගෙවීමකින් තොරව ලංගම බස් රථයන් නිකුත් වෙන්නේ. බස් රථ නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව තිබෙනවා. වාහන බලපත්‍ර සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මන්ත්‍රීවරුන්ට පමණක් නෙමෙයි රාජ්‍ය සේවකයන් සඳහා තිරුබදු යම් යම් නිදාස් කිරීම සහිතව වාහන බලපත්‍ර ලබා දීම දීර්ඝ කාලයක පටන් කරගෙන එන ක්‍රියාවලියක් රටේ. නමුත් පසුගිය කාල පරිච්ඡේදය තුළදී ඇතිවෙච්ච විදේශ විනිමය අර්බුදය තුළ රාජ්‍ය සේවකයන් සඳහා සමහර අංශවල බලපත්‍ර නිකුත් කළත් වාහන ගෙන්නන්න පුළුවන් කමක් තිබුණේ වාහන ගෙන්නීම තාණං කරලා තිබුණ නිසා. දැනට විශේෂ අවසරයක් ලබා දුන්නේ සංචාරක ව්‍යාපාරය සඳහා කැබිනට් මණ්ඩලය වාහන දහසක් ආනයනය කිරීම සඳහා බලපත්‍රය ලබා දුන්නා. බොහොම ප්‍රවේශමෙන් විදේශ විනිමය කෙරෙහි විදේශ සංචිත කෙරෙහි ඇතිවන බලපෑම අධ්‍යයනය කරමින් තමයි වාහන බලපත්‍ර ලබා දීම සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳ කතානායකතුමා කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමාට දැනුම් දුන්නද කියලා නිසි ලෙස මම දන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ ඊයේ දිනේදී වාහන බලපත්‍ර පිළිබඳ සාකච්ඡාවක් කරේ නැහැ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ගැටලු පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා. ඕන කෙනෙකුට කටට එන දේවල් කියන්න පුළුවන්. අපි දිවාහාරය දෙන්නම් සියලු දෙනාට, රාත්‍රියටත් කෑම දෙන්නම්, සපත්තු අරන් දෙන්නම්, මේවා දෙන්නම් කිව්වට ඒ දෙන හැම එකක්ම ගන්න වෙන්නේ මේ රටේ ජනතාවගේ. කවුරුත් පුද්ගලික දේපොලකින් ගේන්නේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ තියෙන මේ ගැටලුව පිළිබඳ තමයි වාද විවාද සංවාද විසංවාද ඇති කරගන්න ඕනේ. ඉතාම පිරිමැසුම් දායකව තමයි රජයක් ගෙනියන්න වෙන්නේ මේ අර්බුදය නිම වෙනතෙක්.